මහම ඇතිවර්ණය තියෙන දවසකවද්ද කියලා කියන්න බල පටගාල කියාවි. නොයැම්බර් මාසේ දාහතරවෙෙනදා. දැන් අධිකරණයට පෙත්සමක් ගියා. ඒ දාහතරවිනිදාකාරණාව පිළිබඳු එක පැත්තකින්. අනි පැත්තෙන් මෙන්න අද සටානකුත් ඇවිල්ල තියෙනවා. මහ චන්දය වෙනත් දිනඒකට හැබැයි ප්‍රශ්නාර්ථයක් එක්ක අලුතින් ගැසට්ටුවක් හැබැයි ඒකත් ප්‍රශ්නනාර්ථයත්ය එක්ක ලියලතියන්නේ සුජිත් හේවාජූලිගේ. පාලිේන්තු මතිවර්ණය පැත්වෙන දිනේ බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇැයි රජ්‍යආරංචි මාර්ග කියනු. පාර්ලිමේන්තු චන්දවිමසි පනතේ දාවනි වගන්ති අනුව මැතිවරණයට දීන වෙන්කළ ආකාරයේ බරපතල ගැටලුවක් පවත්තින බව නීති විශාරද්‍යෝ පෙන්වාදී මක්සදු කල්ලත්තිබෙන. එම පනත ප්‍රකාරව නාමියෝජනා කැඳවීම සුදුකැරුණු මෙම මස හතර වනි දාසිට එකොලසනිදාදක්වා කාලේදී. නාම චනා භාරගැනීම අවසන් වූදින සිට සති පහකට නොවාඩු කාලයක් සහ සති හතකට නොවැඩිකාලය එකදේ චන්ද විවිසීම සඳා අ දින නියම කලේතු බව පනතේ පැහැදිලිව දැක්වෙෙන් නියයැයි එඹ විශාරදයෝ පෙන්වාදන. එයානුව නාමයචනා ාරගැනීම අවස වූ එකු තෙකලොසනිදා සිට සති පහක කාලේ නොම්බර් මස පාලස්නිදා අවසන් වෙන අතර සති හත කාලේ නොයම්බර් විස නම්බනිදා සම්පූර්ණ වන බාව පෙන්වාදනවා. ඒත් වර්මානයේ පාර්ලිමේන්තු චන්දවිමසීම නියම කර තිබෙන නොයම්බර දාාතර විනිදා එම නීතිමේ කාලෙසීමාවට ඇතුළත් නොවන නිසා එදින පාර්ලිමේන්තු චන්දවිමසීම පැවත්වීම නීතියට පටෑනි බව ඔවුන් වැඩදුරටත් පෙන්වාදේනවා. එමගින් ජනතා පරමාදිිපත්ේ උල්ලඟනේ වන බවද එම විශාර්ධයෝ වැඩිදුරටත් සධාන් කරනු. මේ කාරණය පිළිබඳ මැතිවන්නු කොමිෂන් ස බද අවධානී යොමුකර ඇතැයි දැනගන්නට තිබෙනු. මේ තත්ව යටතේ නීති උපදෙශස් ලබාගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පැත්වෙන දිනේ. බෝවිට ඉදිරියේදී වෙනස් කරනු ඇතැයි අරංචි භාර්ග කියනු. එය අනුව නවදිනය සධාන් කරමින් අලුත් ගැසත් නිවේදධනයක් නිකුත් කිරීම සිදුවනු ඇතැ. හොයලා බල්ලන්නෙවෙයිද මේක දැම්මි නොයම්බර් දාහර ගැන. මේ ප්‍රශ් එක පැත්තකින් තිබුණු. තවත් ප්‍රශ්න තිබුණ නොයම්බර් පාලසනිදාපුර පස්වලසක පොහොය දවස. වැදගත් පොයදවස කටින පෙරහැරවල්ල අවසං කරන්න මාසයක් ලැබෙනෝ. එදකොට ඒ එකත් එක්ක පෝය එන්නේ නොයම්බර් පාලසනි පත්සල්බල තියෙන ආගම්කවතාවත්. චන්ද ප්‍රතිපාල නිකුත් කරන දවස නිසා ඒවක් කරන්න පුළුවන්කම්ඹ ලැබයිද. මේ වගේ හොය ලබල්ල අ නෙවෙේද. චන්ද දැම්මේ මේ කාරණාවත් එක් කලා මංගහන්.